අපේ ආන්දරුවන්ගේ අසලයි ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්න මේ අවස්ථාවට සහභාගී වී සිටින වාමාංශික සියලුම වාමාංශික පක්ෂ නියෝජිත සහෝදර සහෝදරියනි, වාමාංශික කණ්ඩායම් සහ විවිධ ප්‍රගතිශීලී සංවිධාන නියෝජනය කරමින් මේ ජාත්‍යන්තර කම්කරු දින සංවාදයේ සහභාගී වන මෙහි පැමිණි සියලුම සහෝදර සහෝදරියනි, හිතවත් මාධ්‍යවේදී සහෝදරවනි සහෝදරියනි, බොහොම දුර බැහැර සිට අද දවසේ පෙරළුගාමි සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන මේ ඇත්ත වෙනසකට මමේ බලයක් කියන තේමාවෙන් සංවිධානය කරුම් මේ ජාත්‍යන්තර කම්කරු දින රැලිය සඳහා සහභාගී වූ පක්ෂයේ ආදරණීය සහෝදරීනි සහෝදරවරුනි, අපි ඉස්සෙල්ලාම මේ අපේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි පොඩ්ඩක් ස්තුති කිව්වේ මේ උද්ෘත ඇතුලේ ස්තුති යෝජනාවක් සම්මත කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මොකද අපිට විතරක් මේ පළවෙනිදට ජාත්‍යන්තර කම්කරු දිනය ගැන කතා කරන්න කොටුවේ ඉඩ ප්‍රස්තාව හදලා දීපු එක ගැන. මොකද හීලෑ වෙච්ච මම අපි අතීතයේ හිටපු අපේ දුක් මහන්සියෙන් හදපු අපේ ආදරණීය පක්ෂයේ හිටපු ජනතා විමුක්ති පෙරමුණ හිටපු මම අද වෙනකොට බොහොම හීලෑ වෙලා ආණ්ඩුව කියද්දි අගමැතිතුමා කියද්දි ජනාධිපතිරය කියද්දි හත් වෙනිදට ලෑස්ති වෙන්න කියලා, ඉතින් දැන් හත් වෙනිදට මේ දිනේ සමරන්න ලෑස්ති වෙලා තියෙනවා බොහොම හීලෑ වෙලා. මට මතකයි අපි 2013 පෙරළුගාමි සමාජවාදී පක්ෂය නිර්මාණය කරපු වෙලාවේ අපි වචන දෙකක් පාවිච්චි කරා. එකක් පාවිච්චි කරා ඉපැරණි මම කියලා එකක්. ඉපැරණි මම කිව්වේ මේ පරණ සමසමාජ කොමියුනිස්ට් පක්ෂවලට. මොකද ඒ කාලේ අපි ජනතා විමුක්තිර ඉන්න කාලේ ඉපැරණි මමට කිව්වේ පැරණි මම කියලා. සමසමාජ කොමියුනිස්ට් පක්ෂවල කිව්වේ පැරණි මම. පැරණි මම ජනතා අරගලය කම්කරු මන්ති අයිති වාසිකම් ධනේශ්වර ආන්විස්තර ධනගස්සලා සභාගාණ්ඩු හදලා ඇමතිකම් වලට සම්පූර්ණ ජනතාවගේ අයිතිවාසිකම් පාවා දීපු ඉතිහාසයකට උරුමකම් කියපු නිසා අපි එදා කිව්වා රෝණ විජේවීර සහෝදරය කිව්වා ගමනායක සහෝදරය කිව්වා අපි එදා ජනතාවට අපි කිව්වා ඒ පැරණිමම කියලා. හැබැයි අපි 2013 එදා පැරණිමම කියලා සමසමාජ කොමියුනිස්ට් පක්ෂවල කියපු ඒ ජනතා විමුක්ති පෙරමුණ ආපු සරයක් සභාගවාදී ආපු සරයක් නිරන්තර මන්ත්‍රිය වැඩ කරන ජනතාව ධනේශ්වර ආණ්ඩුවේ ධනගස්සුවේ අත්දැකීමෙන් පස්සේ අපි ඒගොල්ලන්ට කිව්වා පැරණි මමක් බවට පත් වෙලා තියෙන්නේ කියලා. අද වෙනකොට ඒක සනාථ වෙලා තියෙනවා. අද මේ ජාත්‍යන්තර කම්කරු දිනය ගැන සාකච්ඡා කරන්න අපි එකතු වෙලා ඉන්න මේ වෙලාවේ අපිට පේනවා එක පැත්තකින් මේ රටේ තියෙන එක සැබෑවමයි. ඒ තමයි මේ රටේ ධනේශ්වර ආණ්ඩුවට මේ ධනේශ්වර පක්ෂවලට ධන නොගසන ඒ ඉදිරියේ ධනින් වැඩෙන්නේ නැති එකම ව්‍යාපාරය පෙරළුගාමි සමාජවාදී පක්ෂය විතරයි. එනිසා අපි බල කරලා නවත්තන්න ලෑස් වෙන්න එපා. අපිට ධනජනය කරලා වස්තන ලෑස් වෙන්න එපා. අපිව බියවත් කරලා අපිට ඕගොල්ලෝ දින දිනවලට ධනන මාර්ග නැවිලා ජාත්‍යන්තර කම්කරු දින ගැන කතා කරන්න ඉඩ තියන්න එපා. ඒවට අපි ලෑස්ති නෑ. අර ඉස්සර සහෝදරයෙක් කිව්වා වගේම අපි සටන් කරපු ඉතිහාසික දුර්මගම් කියන පරම්පරාවක ව්‍යාපාරය අපි ඒ ව්‍යාපාරයේ ගරුත්වය ආරක්ෂා කරන්න මොන විදියේ කැපකිරීමක්ද කරන්න ඕනේ? ඒ ඕනම විදියේ කැපකිරීමක් කරන්න සූදානම් ව්‍යාපාරය. ඒක වචන වලට සීමා කරන්න නෙවෙයි, ඒක අපි ප්‍රායෝගිකත්වයේ මේ ලාංකීය මහ පොළොව මත තහවුරු කරන සූදානම් ව්‍යාපාරය. එනිසා ආදරණීය සහෝදරිනි සහෝදරවරුනි මවුරුනි පියවරුනි, එදා ජේ.ආර්. 87 මේ ඉදිරියේ දානම් කරා ඔතන මතකයි. ඒ කාලේ අපි ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒතර සනංගාමි අද ජනතා විමුක්ති නෙවෙයි
එදාපි මයිදින තහනම නොදකලා අපේ රාමෙට ගියා. ගිල්ල මයිදිනේ ඒකරාශි වුණා. දැනෙස්සර ආණ්ඩුවේ එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවේ ජයවර්ධනගේ පාලනය යටතේ පොලිස් හමුදාව මේවලා එදා කිස්සිරි මෙවන් රණෝක සහෝදරයා ලෙස්නි ආනන්දලා සෞදු දෙන්න ඝාතනය කරා. මට මතක ඇති 1987 මට මතකයි. මේ මයිදින තහනම් ඉතිහාසය. ඊට පස්සේ ආපහු මයිදිනේ තහනම් කරා 2006. හවුද රාජපක්ෂ. රාජපක්ෂ තහනම් කරා යුද්ධයට මුවා වෙලා යුද්ධයේ දඩමීමා කරගෙන කොළඹ නගරයේ ආරක්ෂාව දඩමීමා කරගෙන 2006 මොන්සේගාඩ බෝම්බ හපු වෙලාවේ 2006 මයිදිනේ තහනම් කරා. එතකොට අපි හීලා වෙච්ච ජේවීපී ගිහියේ අද උස්සන සංවිචනය කරනවා එදා එදාගෙන අපි ජාතිවාදනේ ජාතිවාදයට යටවලා හිටියේ. එනිසා අපි හීලා වෙච්ච මමක් හිටියේ එදා මයිදිනේ කරේ නැහැ. එදා අපි ජාත්‍යන්තර කම්කරු දිනේට කොළඹ ලේකරාශි වෙලා ඒක සාකච්ඡා කරන්න එකතුනේ නැහැ. මොකද එදා අපි හීලා වෙලා හිටියේ ජාතිවාදයේ හීලා වෙලා හිටියේ අපි හීලා කරගෙන තිබුණේ. එනිසා තමයි අපිට පෙරටුගාමි සමාජවාදී පක්ෂයක් ගොඩනගන්න සිද්ධ වුණේ 2005 අද අද නැවත සැරයක් ආභූසරයක් මේ රනිල් මෛත්‍රී හවුල මේ රනිල් මෛත්‍රී හවුලද ආභූසරයක් අනියම් මාකාරයෙන් මයිදිනේ දානම් කරලා තියෙනවා. අනියම් මාකාරයෙන් නිමාඩු දිනේ වළංගු කරලා කොළඹ නගරයේ කිසිම පිට්ටනියක් දෙන්නේ නැතුව නගර සභාවත් එක්ක එකසාරවෙන ගිහිල්ලා මයිදිනේ බවත්තංග දෙන්නේ නැහැ කියලා තීරණයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ආදරණීය සහෝදරනි සහෝදරවරුනි අපිට අර එදා 87 2006 වගේම මෙදා අපි ආභූෂරේ කියන්නේ අපි මේ තහනම නොතක දැන් අපි අර එකතු වෙලා ඉක්රාශුලා ඉන්නවා මේ මැයිදිනේ ගැන සාකච්ඡා කරන ජාත්‍යන්තර කම්කරු දිනේ ගැන සාකච්ඡා කරන්න. දැන් මේ වෙසක් පෝය පදනම් කරගෙන වෙසක් පෝය සම්බන්ධ කරගෙන දැන් මේ කතාව ඇවිල්ලා තියෙන්නේ. මොකෝ මේගොල්ලෝ මේක සම්බන්ධ කරගන්නේ අපේ රටේ වැඩිපුර බෞද්ධ ජනතාව අපිට කියන්න පුළුවන් බෞද්ධ ආගම අදහන ජනතාවක් ඉන්නේ. එනිසා මේ ඒගොල්ලෝ කියන්නේ මොකද්ද මේ ජනතාවගේ මේ වෙසක් පොහොය මුල් කරගෙන කරන කටයුතු වදාවත් වලට බාධාවත් වෙයි. එනිසා මේ දිනේ කල් දැම්මයි කියලා. මේක ඇත්ත කතාව. මේක නෙවෙයි ඇත්ත කතාව. අර මල්ලත්ගේ අන්නායක හාමුදුරුවෝ කිව්වා මේ ලෝකෙම ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ සංවිධානයක් දැන් තීරණය කළ දින වෙසක් පොත් උත්සවය ගන්නේ කියලා මේ වාසෙල. ඉතින් එහෙම නැතුව මේ මොකද්ද මේ කරන පිස්සු කියලා මල්ලත්ගේ අන්නායක හාමුදුරුවෝ ඇහුවා. එහෙමයි දැන් මේකේ සාකච්ඡාව තියෙන්නේ. ඒත් මේ ඇයි මේ ආණ්ඩුව හදිසියේ මේ සිංහල බෞද්ධයාගෙන මේ හරිම කැක්කමක් ආවේ? මෙරටේ අතිමහත් බෞද්ධර කම්කරු පන්තිය කොයි පාර්ශ්වයෙන්ද නියෝජනය කරන්නේ? වැඩිම කම්කරු පන්ති නියෝජනය කරන්නේ තාමසරයක් බෞද්ධ ජනතාව අතර ඉන්න ජනතාව කොටසක් තමයි. එනිසා මේ හදිසියේ මොකද මේ ආගම ඉස්සරහට දාගෙන බුද්ධහම ඉස්සරහට වෙසක් පොහොය ඉස්සරහට දාගෙන මේ කතා ඉස්සරහට ගෙනාවේ අපි දන්නවා මේගොල්ලන්ගේ තියෙන අරුමුදේ. ආණ්ඩුව මූණ දීලා තියෙන අරුමුදේ, විපක්ෂය මූණ දීලා තියෙන අරුමුදේ, ඒකාබද්ධ විපක්ෂය මූණ දීලා තියෙන අරුමුදේ, අගමැතිවරයා මූණ දීලා තියෙන අරුමුදේ, ජනාධිපතිවරයා මූණ දීලා තියෙන අරුමුදේ තමයි මේකට ප්‍රධාන හේතුව. එනිසා තමයි මේ හරි හදිස්සියේ මේගොල්ලන්ට සිංහල බෞද්ධයගෙන පුදුම කැක්කමක් ආවේ. සිංහල බෞද්ධයගෙන පුදුම කැක්කමක් ආවේ. අපි ආනවා, අපි ආමුරගෙන් අපි ආනවා, අපි ආනවා පෙරටේ බෞද්ධහමගෙන යම් විශ්වාසයක් තියෙන ජනතාව කියන අපි ආනවා. අපිට අඩුම ධර්මයෙන් බුදුන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන ජීවිතේ පොරණක් තියෙනවද? මැදුම් පිළිවෙතර යන ජීවිතේ පොරණක් තියෙනවද? ප්‍රඥාවෙන් සතියින් සමාධියෙන් ජීවිතේ පොරණක් තියෙනවද? යහපත් කර්මාන්ත කරන ජීවිත වෙනවද? මෙරට ව්‍යාපාරිකයෝ ධම්මික පෙරල යහපත් කර්මාන්ත කරන ජීවිත වෙන අයද? එනිසා ආදරණීය සහෝදරිනී සහෝදරවරුනි අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. තමයි මේ ආගම දඩමීම කරගෙන මේ සෙල්ලම හැම ආණ්ඩුවක්ම කරා, රාජපක්ෂ මේ සෙල්ලම කරා, චන්ද්‍රිකා මේ සෙල්ලම කරා, ප්‍රේමදාසලා ජේ.ආර්. ජවර්ධන මේ සෙල්ලම කරා, දැන් රනිල් මෛත්‍රී හවුලත් මේ සෙල්ලම කරනවා. ඉතින් මේ ඇත්ත හේතුව මොකද්ද? ඇත්ත හේතුව තියෙන්නේ මේගොල්ලන්ගේ අරුබුදේ, මේගොල්ලන්ගේ අභ්‍යන්තර අරුබුද, මේගොල්ලන් ආණ්ඩුව ගෙනියන්න බැරි අරුබුදේ. මොනවද අපිට ආරංචි වෙන්නේ? දිගින් දිගටම අපි මාධ්‍ය බැලුවොත්
පොත්පත් බැලුවොත් විද්‍යුත් මාධ්‍ය බැලුවොත් අපිට දිනපතා වාර්තා වෙන්නේ මොනවද? ආණ්ඩුව පවත්වාගෙන යෑමේ නොහැකියාවේ ප්‍රශ්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සම්බන්ධ කතාවක් රනිල් වික්‍රමසිංහට නායකත්වයේ තියෙන්නේ නැද්ද? සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා වුණාද නැද්ද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජනාධිපති සිහිනය උදාකර ගන්න පුළුවන් වේද බැරි වේද? මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු සැරය ජනාධිපතිවරයා බවට පත්වීමේ හැකියාවේ සිහිනය හදා කර ගන්න පුළුවන් වේද? මෙන්න මේ වගේ කතාවක්, මෙන්න මේ වගේ කතිකාවක් අද සමාජයේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මොකද්ද මේ තියෙන්නේ? අපිට තියෙන දේ තමයි මේ දින්නේ පැහැදිලිවම මේ ආණ්ඩු මූණ දීලා තියෙන දේශපාලන අරමුදේ. ඒ දේශපාලන අරමුදේ හේතු මොහෙත් තියෙන්නේ. ඒ දේශපාලන අරමුදේ හේතුව තියෙන්නේ මේ ධනේශ්වර ආර්ථිකයේ අරමුදේ. මේ ධනේශ්වර ආර්ථිකයේ ගිනිය ගන්න බැරි කම විසින් යනවා කියන අරමුදේ ඇත්ත රුපියල කීයද? ඉස්සර සහෝදරයෙක් කිව්වා රුපියල අව ප්‍රමාණ වෙලා තියෙනවා ඉතිහාසයේ කවදාවත් නැති විදිහට. අද රුපියල 159 160යි. ඩොලරේ සාපේක්ෂව ඇමරිකානු ඩොලරේ සාපේක්ෂව. එතකොට ඇමරිකානු ඩොලරේ යට යන්න මොකද වෙන්නේ? අපිට ඇමරිකානු ඩොලර වලට ගෙවන්න තියෙන රුපියල් ගාණ වැඩි වෙනවා. අපේ ආනයනික වහන් වලට ගෙවන මුදල වැඩි වෙනවා. ගෑස් මිලේල ගියා. ඉන්ධන මිලේල අපිට නියමිතයි. ඉන්ධන මිල ගෑස් මිලේල යනකොට අනිකුත් සියලුම සේවාවන්ගේ මිල ගණන් ගෙන යාම වළක්වන්න බෑ. ආහාර පාන වල ඉඳන් කෘෂිකාර්මික ද්‍රව්‍ය වල ඉඳන් සියලුම දේවල් වල මිල ගණන් ඉහළ යන එක වළක්වන්න බෑ. බඩු මිල අහස උසුන යන එක වළක්වන්න බෑ. ජීවන අංගයේ ඉහළට යන එක වළක්වන්න බෑ. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි නායබරෙන් මේ මිරිකිච්ච රට සෞදෘ දන්නවා, සෞදෘ දන්නවා. අපේ රටේ ජල ජාතික නිෂ්පාදක 70%ක නායකහරයෝ පොව් ඒ දවස්වල විගණාධිපතිවරයා කිව්වා අර පළාත් පාලන චන්දර කලින් විගණාධිපතිවරයා කිව්වා මොකද්ද? එයා කිව්වා මේ එයාට මේ ණය ගණන් කරගන්න බෑ කිව්වා. ලංකාව කොච්චර ණයද කියලා හරියට කියන්න බෑ කියලා කිව්වා. දල වශයෙන් ට්‍රිලියන 10ක් විතර ණය කිව්වා. දල වශයෙන් ට්‍රිලියන 10ක් විතර ණයයි. ඒ කියන්නේ ඉපදෙන්න ඉන්න දරුවෝ පවා ලක්ෂ 4,5ක් ණයයි. එම ණයකාර රටක්, ණයකාර ආර්ථිකය. ඒ නිසා සමහර අය කියන මේ රුපියල යගේ වාල්දුනාම අපනෑනේට හොදයිලු. කියන්නේ මෙහෙන් අපි යවන බඩු වලට අපිට හම්බ වෙනවා ඩොලර් වලට හම්බ වෙන රුපියල් ගන්න වැඩි. ඉතින් අනේ අපේ රටේ හොඳ අපනයන තත්ත්වයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ වර්ගෙට. අපි දන්නවා අපේ රටේ ආනයනේ වැඩි, අපනයනේ අඩුයි. වෙළඳ ශේෂය එන්න එන්න වර්ධනය වෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපේ රටේ ආර්ථිකයේ එන්න එන්න දුර්වල වෙන තත්ත්වයකටපත් වෙමින් තියෙනවා. ඒක තමයි මේ රුපියල් අව ප්‍රමාණය මීම හරහා පෙන්වන්නේ. රුපියල් අව ප්‍රමාණය කියන්නේ අපේ රටේ ආර්ථික පරිහානියේ සංකේතයක් නෙවෙයි. ඒකෙල්ල අපේ ආර්ථික අපේ පරිහානියේ එක සාධකයක් විතරයි, තවත් එක සාධකයක් විතරයි. ණය වාරික ගෙවන්න බැරුවද ඉන්නේ. මුල්‍ය අරමුදලේ ආසියානු සංවර්ධන බැංකුවේ විදේශීය වෙනත් සංවිධානයේ දේශීය ණය ගෙවා ගන්න බැරුව ඉන්නේ. මාසික පොලිය, මාසික වාරිකයේ මාසික පොලිය ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා තමයි ආර්ථිකය බිඳ වැටලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ ආර්ථිකය හොඳ නම්, ආර්ථිකයේ සෙල්ලම් දාන්න පුළුවන් නම්, රස්සා දෙන්න පුළුවන් නම්, මැජික් පෙන්වන්න පුළුවන් නම්, එක එක ව්‍යාපෘති පටන් ගන්න පුළුවන් නම් මේ ආණ්ඩුවල අරමුද මේ විදිහට එන්නේ නැහැ. ඒවා తాවකාලිකව සමහන් වෙනවා, తాවකාලිකව යටපත් වෙනවා. ඇයි ඒවා తాවකාලිකව යටපත් කරගන්න බැරි? తాවකාලිකව යටපත් කරන්න බැරි තරමට අරමුදේ මෝරලා තියෙන්නේ, ආර්ථික අරමුදේ මෝරලා තියෙන්නේ කවදාවත් නොවිරු විදිහට. අද ඒක ලංකා ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, අද ලෝකයේම ප්‍රශ්නයක්. අද වෙනකොට ඒක ඇමරිකාවේ, යුරෝපයේ, යුරෝපයේ මහා දියුණුව කියන සම්මත රටවල පවා ආර්ථික බලවත්කම කඩාවැටීමක් සිද්ධ වෙනවා. ට්‍රම්ප් පිස්සු කෙනින්නේ ඒකයි. ට්‍රම්ප් විවිධ අරපණක් කියන්නේ ඒකයි. ට්‍රම්ප් ආසියාවත් එක්ක වෙනද යුද්ධයක පැටලලා තින්නේ ඒකයි. චීනත් එක්ක වෙනද යුද්ධයකට ට්‍රම්ප් පැටලලා ඉන්නේ ඒ හේතුව නිසා තමුගේ ආර්ථික පරිහානිය වළක්වා ගන්න විවිධ ක්‍රම උත්සාහයන් දරනවා. ඉතින් මේකේ බලපෑම ලංකාව වගේ රටක ප්‍රතිපී තියෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ ආර්ථික ඉතාම බරපතල ලෙස කඩාවැටීමකට පරිහාන ලක් වෙමින් තියෙනවා. ඉතින් මේ වෙලාවට තමයි මේ ධනේශ්වර පක්ෂවල ආණ්ඩුවල අගමැතිවරු ජනාධිපතිවරු අතර මේ කියන අර්බුදයන් කලින් හැමදාටමත් වඩා වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා ආදරණීය සහෝදරී සහෝදරුනි, මේ අර්බුදේ තමයි මේගොල්ලෝ මේ ඡන්දදායකයව සතුටු කරන්නේ. ඡන්දදායකයව සතුටු කරලා තියාගන්න, ඡන්දදායකත් එක්ක පොඩි ඩීල් එකක් දාගන්න,
ඒකට තමයි ඒගොල්ලෝ මේ මැයිදින දහනම් කරගෙන කම්කරු දින දහනම් කරගෙන මේ හදිසි අනුකම්පාවක් හදිසි ආදරයක් සිංහල බෞද්ධ කම්කරුවාගෙන ඇවිල්ලා හත් වෙනි දිනේ වෙන් කරගෙන ඒ නිසා අපේ කතාව හරි පැහැදිලි මේක පිටිපස්සේ තියෙන්නේ මේ ආර්ථික අර්බුදේ මේක පිටිපස්සේ තියෙන්නේ මේ ආණ්ඩුවට දේශපාලන අර්බුදේ ඒ දේශපාලන අර්බුදේ තමයි දැන් මේ පේන්නේ අපිට පෞගි දවස්වල බලාත්මාන චන්දර කලින් ලොකු යුද්ධයක් තිබුණා ඊට පස්සේ ආය ලොකු යුද්ධයක් ආවා දැන් 16 දෙනෙක් මෛත්‍රියෙන් ගැලවිලා ගිහිල්ලා අනිත් පැත්තේ වාඩි වෙන්න යනවලු ඊට පස්සේ හෙට කැබිනට් සංශෝධනයක් තියෙනවා අවසරයක් කැබිනට් මණ්ඩලය අලු කරනවලු මහින්ද පාර්ලිමේන්තු ඡන්දයක් තියන්නේ කියලා කියනවා ඉතින් මෙන්න මේ වගේ අපි මෙතෙක් මෑත ඉතිහාසයේ දැකපු බලවත්ම දේශපාලන අර්බුදයකට අපේ රට ගමන් කරමින් තිබෙනවා අපිට පේනවා ඉතින් මේක තමයි අපි මුහුණ දීලා තියෙන මාර්ථය ඒතර දැන් මේකේ පිටිපස්සේ තියෙන හේතුව තමයි සහෝදරුන්ට කිව්වේ සහෝදරයන්ට කිව්වේ මේ ආර්ථික හේතුව මේ ආර්ථික අර්බුදයේ හේතුව මේ ආර්ථික කරුණු ගොඩාක් කියන්න පුළුවන් ඔගොල්ලෝ අතර බලන්න අතර කියවන්න ප්‍රවෘත්ති බලන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් අපේ රටේ ආර්ථිකය උතරක් තියෙන්නේ කොයි මට්ටමේද තියෙන්නේ කියලා මේ අර්බුදයේ ප්‍රකාශනය තමයි මේ අද වෙනකොට මේ පාලක පන්ති අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ එතකොට දැන් එක පැත්තකින් දැන් මොකද වෙලා තියෙන්නේ බලාත්මාන ඡන්දයෙන් පස්සේ බලාත්මාන ඡන්දයෙන් පස්සේ ඔබ නම 2015 ජනවාරි 8 වෙනිදා අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා ප්‍රජාතන්ත්‍රවාදය දඩමීමා කරගෙන බලයට පත් වුණා විදායක ක්‍රමයේ අවශ්‍ය කරනවා කිව්වා යහපාලනයේ දිනමෙන් කිව්වා තවත් බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍ය නිෂ්ඨ කරනවා කියලා කිව්වා උන් වල්ලනවා කිව්වා උරුන්ට දඩුවම් දෙනවා කිව්වා නමුත් මේකක්වත් සිද්ධ වෙන්නේ නැහැ අපි දැන් ඒ අපි ඇතිදලන් කතා කරලා තියෙනවා අට ගහලා තියෙනවා ඉතින් ආව නැසර කතා කරන්න අවශ්‍ය නැහැ මේකක්වත් කරන්න බැරුව ගියා මේකක්වත් කරන්න බැරුව ගිහලා මොකද මේ අවුරුදු තුනට පස්සේ හොරු වල්ලන්න ආපු ආණ්ඩුව හොරු වුණා කලින් ඉදුව හොරු චූදිතේ වුණා චෝදනා කරන්න වාඩු පත් වුණා කොන වල්ලන්නා වාණ්ඩුව චුදිතේ පොඩ පත් වුණා පෞගි පලක් පාන ඡන්දෙදි කලින් හොරන් කරපු අය චෝදනා කරපුගේ භූමිකාවට ඇඳා එම තමයි මේ ලංකාවේ දේශපාලනේ මාරුන්නේ ඉතින් සුපුරුදු පරිදි ලංකාවේ හැමදාම එක ආණ්ඩුවක් වෙනකොට තව ආණ්ඩුව බලයට පත් වෙන එක පක්ෂයක් එපා වෙද්දී අවපක්ෂයේ ප්‍රධාන දේශපාලන ගණිත ගණේෂන් දේශපාලන පක්ෂයට කැමැත්ත හිමි වෙන ඒ සාම්ප්‍රදායික බලමාරුවේ කතාව දැන් ආපු සරයක් සිද්ධ වෙමින් යනවා මේක මේ රාජපක්ෂගේ විශේෂ දක්ෂකමක් නිසා හම්බෙච්ච එකක් නෙවෙයි රාජපක්ෂ චන්ද්‍රියක් හම්බුණා සීරා විසදා කමිස්පාගේ චන්ද්‍ර ප්‍රමාණයක් හම්බුණා රාජපක්ෂට හැබැයි මේ රාජපක්ෂගේ විශේෂ දක්ෂතාවයක් කැපකිරීමක් නිසා හම්බෙච්ච දෙයක් නෙවෙයි සමත්කමක් නිසා හම්බෙච්ච දෙයක් නෙවෙයි ඒක සාම්ප්‍රදායික සභේ රටේ ඡන්දදායක පුරුදුලා දින පුරුද්දේ ප්‍රතිඵලයක් අපේ රටේ ඡන්දදායකයාගේ පුරුද්දේ ප්‍රතිඵලයක් එකක් එපා වෙනකොට අනිකට කතිල ගහන පුරුද්දේ ප්‍රතිඵලයක් ඒක නිකේන්නේ මේ පුරුද්ද නැති කරන්න ඕනේ කියලා මේ පුරුද්ද නැති කරන දේශපාලනයක ප්‍රතිඋන්නා දෙන්න ඕනේ කියලා ඒක නිසා අපි කියන්නේ ඇත්ත වෙනසක් ගේන්න නම් වමට බලයක් ගේන්න ඕනේ කියලා ඒ නිසා ආදරණීය සහෝදරනි සහෝදරුනි දැන් මේ ඡන්දෙන් පස්සේ පලාත්මාන ඡන්දෙන් පස්සේ මොකද උනේ පලාත්මාන ඡන්දෙන් පස්සේ අද වෙනකොට தத்துவයේ ඉතාම සංකීර්ණ වෙලා එකපැත්තකින් මෛත්‍රීපාල සිරිසේන මහත්තය අරන් ඉන්නවා දැන් හීනයක් තිබුණා එයාට හීන ගොඩක් තිබුණා නේද පොගේ පලාත්මාන ඡන්දය හීන ගොඩක් ගැන කිව්වා එයා කිව්වා මේ රටේ මේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර සමගිය හදන තමයි මම කවදා හරි පස්සේ බලන්නේ ඒ කියන්නේ මේ දෙවනි සැරේ ඡන්දෙල්ලන් දෙන කැමැත්තය කිව්වා විදිය අය කිව්වා මේ රටේ ඔක්කොම හොරුටි ගන්නලා අවිෂමා නරකාදීලවල තමයි පස්ස බලන්නේ. එතකල් මම යන්නේ නැහැ. ඒකේ මොකද්ද? දෙවනි සැරේ ඡන්දෙ ඉල්ලන්න තමයි කැමැත්ත තිබුණේ. ඒක තමයි ඒකේ ප්ලෑන් එක. හැබැයි ඒ ප්ලෑන් එක අවුල් වුණා. ඡන්ද ප්‍රතිඵලෙන්නේ අවුල් වෙලා දැන් මිනිහා ඉන්නවා. හිටපු 16කුත් නැහැ දැන් විරුපක්ෂයේ වාඩි වෙන්න බලාගෙන ඉන්නේ. නේද? ඉන්සාව දැන් එයා අරුමුදෙට ගිහිල්ලා. එයාගේ හීනේ ජනාධිපති හීනේ දෙවනි වැරට ජනාධිපතිවරයා බවට පත් වීම හීනේ අරුමුදෙට ගිහිල්ලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමුන් අතර ගැනීම හීනේ අරුමුදෙට ගිහිල්ලා. සංධානයේ බලය තමුන්ගේ අතර ගැනීම හීනේ අරුමුදෙට ගිහිල්ලා. ඉතින් මෛත්‍රිය භාවිතා කළ 2015 ප්‍රජාතන්ත්‍රවාදී සබම් පාඩේ භාවිතා කරගෙන අනිත් රෝසිම වාර්ත බැලුව පොඩි පාරක් කපන්න කොහොමද ඉස්සෙල්ලා අගම දෙලා පස්සේ ජනාධිපති වෙලා සම්පූර්ණ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හදලා බලිත හවුද කරගන්න. ඉතින් වැඩි මොකද උනේ? ඒකත් ඇනගත්තා. ඒකත් අරුමුදෙන්න ගියා. ඒකත් අරුමුදෙන්න ගියා. දැන් මිනිහට රටේ අගමැතිකම නෙමෙයි
ජනාධිපති ගමනේ මිනිහට පක්ෂේ නායකත්වය බේරගන්න දැන් මහා දැවැන්ත කුමන්ත්‍රණයක් කරන්න සිද්ධ වෙලා. එයා කොහොමත් ඒ කුමන්ත්‍රණය දැක්සයි. කොළඹහතේ මුදුවත්තේ රෝයල් කොලිජියේ යාගේ ආරෝහිත මේ කුමන්ත්‍රණය ආයසරක් කරන තියෙනවා. ආයසරක් පක්ෂ ප්‍රසංගදාන කියලා මොකද සෙල්ලමක් කළා මිනිහා මොරේ පක්ෂ නායකත්වය තාම ඉන්නවා. නමුත් එයාගේ සැලැස්ම එයාගේ ප්ලෑන් එක එයාගේ හීනේ ආරෝහිත විදියා හිමීට කොරබාරේ මෛත්‍රී ජනාධිපතිවරු වල අගමැති වෙලා ඊට පස්සේ ඊගව ජනාධිපතිවරණයේදී ප්‍රමාණිකුලව ජනාධිපතිවරණ එන්න යන පිච්ච එයාගේ මාළක එයාගේ දේශමාන ජයග්‍රහණයේ ගමන් මොකද දැන් ඇහිවිලා ඒක අරුබුදෙන් කියලා තියෙන්නේ. ඒ නිසා දැන් එයා ඉන්න මරමත ප්‍රශ්නික UNP ඉන්න මරමත ප්‍රශ්නික ඒ නිසා UNP අභ්‍යන්තර කුලව කෑගෙනින් වැඩි එකිනෙකා නායකයා විවේචනය කරන තත්ත්වයන් වැඩි වර්ධනය වෙලා තියෙනවා. එකිනෙකා නායකත්වය වෙනස් කළ යුතුයි මහා පක්ෂ ප්‍රතිසංධානයක් විය යුතුයි මේ සිද්ධ වෙච්ච ප්‍රතිසංධානයට මම එකඟ නැහැ කියලා කියන තත්ත්වයටපත් වෙලා මේ UNP ඇතුළේ අරමුදේ මේ පාලක පන්තියේ ප්‍රධාන කණ්ඩායමේ අරමුදේ එතන රාජපක්ෂ මාත්‍ය අරමුදේ ගොඩ ගිහිල්ලාද නැහැ වරදවා දේරුම් ගන්න එපා රාජපක්ෂ මාත්‍ය සීගාද විසවගේ ඡන්දයාවට එයා මේ අරමුදේ ගොඩ ඇවිල්ලා නැහැ එයාටත් මේ අරමුදේ තාම බරපතල ලෙස දැනෙනවා එනිසා තමයි යා කියන්නේ වහාම පාර්ලිමේන්තුවේ දිවරයක් කියන්නේ කියලා. යා කියනවාද ජනාධිපතිවරයෙක් කියන්නේ කියලා. නෑ. ඇයි ඒ? යාට පුළුවන්නේ ජනාධිපතිවරයෙක් කියන්නේ කියලා කියන්න. කියලා පක්ෂයට බලය ගන්න පුළුවන්, පොදු ජන පෙරමුණට බලය ගන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ නැත්තේ? සම්පූර්ණ බලය ගමුන් අතර ගන්න පුළුවන් මේ ක්‍රමයට. විධායක බලය අවුරුදු 10ක් තිස්සේ අත්දැකපු බලය නේද? ඉතින් මේක ලන්වනේ කියන රස. ඉතින් බලය ගන්න පුළුවන් නෑ. එයාට ජනාධිපතිවරයෙක් කියන්න අවස්ථාවක් නෑ. යන අපේක්ෂකෙක් නෑ යන්න ඉල්ලන්න බෑ. ඒගොල්ලන්ගේ දේශපාලනය එහෙමයි. මට ඉල්ලන්න බැරි නම් වෝටට දීලා මේක හරියන්නේ නෑ. වෝට එන්නේ හොඳ විරුද්ධ හැකියින් එක්කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂලෝනේ වෝට නෙමෙයි මහින්ද රාජපක්ෂලෝනේ මහින්දගෙන් පස්සේ කාරය යන්නද? නාමල් දයන්සෝනේ. නාමල් ජීවරජ තමයි යාගේ ජනාධිපතිවරයා. යාගේ මේසෙ තියෙන කොලේ ඊළඟ දින එහෙමයි. එයාගේ න්‍යායපත්‍රයේ ලියලා තියෙන නිගමන බලයෙන්න ඕනේ එයාගේ පස්සේ යන්නේ පුතාට. ගෝඩලා ගත්ත කියන්නේ ආදී තවදාත් බලයකට යන්න නම් වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ජනාධිපතිවරණය ගැන කියන්නේ නැති එක. ඒක පැත්තකින් ගෝඩට මහින්දතරන් ඡන්ද ගන්න පුළුවන් වේද කියලා සැකයක් තියෙනවා. තව පැත්තකින් ගෝඩට පක්ෂය ඇතුලේ කැමැත්ත තියෙනවා කියලා මාස්ටර් කියන්නේ අපේ පරණ යාළුවා වීරවංශ ගම්මන්පිල්ල වගේ පොඩක් කැමැති. දිනේෂ් ගුණවර්ධන වගේ අකමැති. ශ්‍රී ලංකා නිදහස් පොත් සමාන ජේෂ්ඨ අකමැති. මහින්ද අකමැති. ඒ නිසා දැන් මේක හරියන්නේ නැහැ. එනිසා ඒගොල්ලන්ගේ ජනාධිපතිවරණ කතාවක් නැහැ. ඒගොල්ලෝ ඉල්ලන්නේ පාර්ලිමේන්තු මහමැතිවරණයක් තියදී. ඒගොල්ලෝ දැන් මැඩිය මේ දවස්වල ජනාධිපතිවරයාට අත දෙන්නේ නැහැ. මැඩිය විවේචනය කරන්නේ නැහැ මෛත්‍රී. මොකද ඒගොල්ලෝ උනේ මෛත්‍රිය මෙහෙම තියාගෙන මෛත්‍රිය මේ විදිහට තියාගෙන නාමික ජනාධිපතිවරයෙක් කියලා තියාගෙන අනිත් පැත්තෙන් ආණ්ඩු බලය ගන්න ඊට පස්සේ පුළුවන් ඒක දන්නවා ඊට පස්සේ කරන්න ඕන දෙන්නේ. ඊට පස්සේ එකින් එක වෙනස් කරගෙන ව්‍යස්තාවත් උන වෙනස් කරලා ආයේ ජනාධිපතිත්වල ආයෙ පුතාට පාර දාපුවම මෙහෙම ලොකු පාරක් යන්න තියෙන්න පුළුවන්. හැබැයි එයාගේ සැලැස්ම තාමත් තියෙන්නේ අරුදුදී. ඒක තාම ඉස්සරහට ගිහින් නැහැ. ඒක ජයග්‍රහණය කරන්න පුළුවන් හදිසි තත්ත්වයක් නැහැ යාට. මේ ඔක්කොම අරුදුදී. එතකොට ජනතා විතුරුන අපේ පරණ යාළුවෝ ඒගොල්ලෝ දැන් හරි ටොප් එකේ දින්නේ. නෑ ඒගොල්ලෝ සම්පූර්ණයෙන් අරුදුදී ගිහින් ඉන්නේ. හදිසි ඒගොල්ලන් මතක් කළා කියන මොකද්ද? විශ්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. විදායක ක්‍රමයේ අවශ්‍ය කිරීමේ සංශෝධනයක් දැන් මතක් කළා. අපි කියන්නේ නැහැ විදායක ක්‍රමය හොඳ ක්‍රමයක් කියලා. විදායක ජනාධිපති ක්‍රමය හොඳ නැහැ. ඒක වෙනස් කරන්න ඕනේ. හැබැයි ඒක විතරක් වෙනස් කරලා හරියන්නේ නැහැ. තව ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕනේ. විදායක ක්‍රමය වෙනස් වෙලා විදායක අගමැති වෙන කියන වැඩක් නැහැ. ඒ වෙනුවට ඒ ජාතියේ තව අගමැති බලයක් කියන වැඩක් නැහැ. සම්පූර්ණ ක්‍රමයම වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා මේගොල්ලෝ දැන් මොකද මේ කරන්නේ? මේගොල්ලන්ට අවශ්‍ය නැහැ ඒක තා. මේගොල්ලන්ට ඕනේ දැන් මේගොල්ලන්ට ඕනේ මොකද්ද? ඊගාවට ජනාධිපතිනේ ආවොත් මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ඉදිරිපත් කර. ඇයි ඊසරේ මෛත්‍රීට ඡන්දෙ දුන්නනි? මෛත්‍රීට සහයෝගය දුන්නනි? දින විදායක ක්‍රමය අරගෙන මේ අවශ්‍යකල යහපාලනය කියන දෝ කරනවා කිව්වනි. අර ජාතික විදායක සභාවට සම්බන්ධ වුණානි. නේද? නීති ශක්තිමත් කරන්න කිව්වනි. නීති ගෙනාවනි. FCID එහෙම හඳුන්වා දුන්නේ JLP ගෙන්නේ. ඉතින් මේ ඔක්කොම කරපු කට්ටියට දැන් ආයසරයක් ලැක්ක නැතුව රිදියදගෙන ගිහිල්ලා ආපු සරයක් තව අපේක්ෂකයන්ට ඡන්දෙ දෙන්න බැහැ තාත්තරයක් ආය අපේක්ෂකුට දෝ කරන කියලා කියන්න බැහැ. ඒ නිසා ඉසේගල බැලුවා එල්ලෙන්න පොට එල්ලෙන්න වැඩ හොරුන මොකද්ද විදායක ක්‍රමයේ අවශ්‍ය කිරීම ඒ හරියනවා මේ වෙලාවේ පොට. ඇයි රණිලුත් කැමති මේ වෙලාවේ රණිලුත් කැමති මේ වෙලාවේ
මහින්දත් කැමති මහින්දේ රණවීර දෙන්නම කැමති යෝජනාවක් ජීවිතයකට හුණා විදායක ක්‍රමය අවසින් අවුරුදු 3ක් තිස්සේ මේකේ වචනයක් කතා කරේ නැහැ 2019 අගෝස්තු මාසයට ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදී දුන්න පොරොන්දු මොකද්ද විදායක ක්‍රමය අවසින් කිරීම යහපාලනය ගෙනීම ඒක තමයි එදා දීච්ච පොරොන්දුව ඒ පොරොන්දු ඉෂ්ට කරන්නේ නැති වෙලේ රහිව උද්ඝෝෂණය කරාද ජීවිතයක ආරවල සද ජීවිතයක ටිකට් කරාද ජීවිතයක ආරවල උද්ඝෝෂණය කරලා වහා ජනාධිපති විවත් කරන පොරොන්දු ඉටු කරමු කියලා කිව්වද නෑ ඇයි මේ ප්‍රාර්ථනා ඡන්ද එනකල් ඩීල් දාලා ඔක්කොම ඉවරලා දැන් හදිසියෙම මතක් වුණේ ඇයි කමුන්ගේ අරුතේ වහගෙන ඒගොල්ලන් 2020 බලේ ආණ්ඩු බලය ගන්න කියලා තමයි ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලෝ 2020 ආණ්ඩු බලය ගන්න ඕනේ කියලා කිව්වා ඒ නිසා බලාත්කාර ජනිත කිව්වා අපිට දෙන්න හොඳ බලයක් 2020 ආණ්ඩුවක් හදන්න පුළුවන් බලයක් හැබැයි ජනතාව එහෙම බලයක් දුන්නේ නැහැ ඉතින් දැන් ඒගොල්ලෝ දන්නවා මේ 2020 කතා ආවෝ කියන්නේ අපි තාම පස්සේ ගියේ දන්නේ නැහැ කියන්නේ ඉතින් දිනවා මොකද ඔහුගේ මහමෙදුරේ කතාව කියලා ප්‍රතිපලයෙන් පස්සේ පොඩ අකුලන් ඉඳලා ආපෝ බලාත්කාර ජනිතෙත් ආවසරෙන් මේ කතාව කියාගෙන ආවා ඒත් කියන්නේ ඉතින් දිනවා නමුත් දැන් මේගොල්ලන් මේ දැන් මේ තියෙන දේශපාලන තත්ත්වයේදී මේ මූණ දී ගන්න ක්‍රමයක් නැති නිසා මේ අරමුණ දෙන මූණ දී ගන්න ක්‍රමයක් නැති නිසා ඒගොල්ල දැන් යෝජනා කරනවා මේ විදායක ක්‍රමය අවශ්‍ය කරගෙන ඒ යෝජනාව දාලා ඇස්සේ මේ අරමුණ දෙ පොඩක් පොඩක් පාදලා ඉතින් ඒකට මම කියුවේ දැන් මේ අපි දැන් මේ ඉස්සර සහෝදරිය සහෝදරියක දේම ගන්න ඕනේ අපි ඉස්සර මේ පාලක පන්ති කියලා කියද්දි අපි ඉස්සර කිව්වේ එක්සත් ජාතික පක්ෂයේද ශ්‍රී ලංකා අනිදාස් පක්ෂයේ වගේ වුණ මේ ආණ්ඩු කරන අය තමයි අපි පාලක පන්ති කියලා කිව්වේ පාලක පක්ෂය කියලා කිව්වේ හැබැයි දැන් අපේ අලුත් තත්වයට අනුව මේ නව තත්වයට අනුව දැන් මේ පාලක පන්තියේ සංවිධිය වෙනස් වෙලා තියෙනවා දැන් පාලක පන්ති එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි ශ්‍රී ලංකා අනිදාස් පක්ෂය විතරක් නෙමෙයි පොදු ජන පෙරමුණ විතරක් නෙමෙයි ඒකේ ජනතා විමුක්ති පෙරමුණක් තියෙනවා ඒකේ DNA එකක් තියෙනවා ඒක දිගම්බරන්න තොණ්ඩමල්ලක් තින්න මේ ඔක්කොම දැන් පාලක පක්ෂයේ කොටස් බවට පත් වෙලා පාලක පන්තියේ කොටස් බවට පත් වෙලා මොකද ඒකොට තමයි පොගේ කාලේ දැන් ඔය මතකයිනේ පොගේ බලාත්මාන ඡන්දේ ඔය ඔක්කොමලගේ යනත්ෙන් තමයි පාර්ලිමේන්තුව සම්මත කරගත්තේ ඒක සම්මත කරගෙන ඇවිල්ලා ජනතා එක්තුනේ නායකයෝ කිව්වේ මොකක් කියලාද මාර ප්‍රජාතන්ත්‍රවාදී මෙතිවරණ ක්‍රමයක් අපි තහවුරු කරගත්තයි කියලා මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඩබල් කරගත්ත මන්ත්‍රීවරු ප්‍රමාණය නේද හරදාස් ගානක් තිබිච්ච මන්ත්‍රීවරු ප්‍රමාණය 8000 ගානක් කළා මොකටද සමුගේ මන්ත්‍රීකම් ප්‍රමාණය වැඩි කරගන්න අර අනුපාත කොට්ටාස ක්‍රමයයි අනුපාත ක්‍රමයේ දේරීපත් වෙන මන්ත්‍රීවරු ප්‍රමාණය වෙනස් කරගත්තා 60ට 40 තිබිච්ච එක 30ට 70 තිබිච්ච එක 40ට 60 කරගෙන වැඩි මන්ත්‍රීවරු ප්‍රමාණයක් දෙන්න ගන්න නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත නිසා නෙවෙයි අවසානයේ මොකද සිද්ධලා තින්නේ තාමත් සමහර බලපාන ආයතන වල නගරාධිපතිතුරු සභාවතුරු පත් කරගෙන බැරි අරුමු දෙයක ඉන්නලා තියෙනවා. මේ මැතිවරණ ක්‍රමය විකෘතියක් කියලා දැන් මැතිවරණ කොමසාරිස්තු පිළිගන්න මට අරන් තියෙනවා. මේ පොහුගේ බලපාන ඡන්ද කරු. ඒ නිසා මේවා මේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ගෙනාපු දේවල් නෙවෙයි. තම තමුන්ගේ බල ව්‍යාපෘති තහවුරු කර ගැනීම සඳහා ගෙනාපු විවිධ යෝජනා. ඒ වෙනම තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ පාලක ක්‍රියාවලියට සම්බන්ධලා මේගොල්ලෝ බලපාන ඡන්ද බලපාන මැතිවරණ අනතර සහයෝගය දුන්නා. පලස් සභා ඡන්දේ සම්දාන්න සහයෝගය දුන්නා දැන් ඉස්සරහට මේ පාලක මන්ත්‍රී එන අරුමුදේ යොදුරලා දින වෙලාවේ වමක් නම් කියලා කියන්නේ තවදුරටත් වමක් නෙවෙයි ඒක පැරණි වමක් නම් කියලා මම කියන වමක් නම් පාලක පන්තියේ අරුමුදේ යැත්ති ආණ්ඩු කරගෙන යන්න බැරුව ඉඳැත්ති ජනාධිපතිවරු අගමැතිවරු විරස කියලා ඉන වෙලාවේ ජනතාව පාරවස් කළා ජනතාව ශක්තිමත් කරලා වමේ බලය ශක්තිමත් කරන වැඩපිළිවෙලකට යන්න ඕනේ ඒ වෙනතු මේගොල්ලෝ යන්නේ කොයි පැත්තටද මේගොල්ලෝ යන්නේ ආණ්ඩුව වේර ගන්න පැත්තට විදායක ක්‍රමයේ අවශ්‍ය කරලා හරි ඕගොල්ලෝ ෂේප් එකේ ගොඩදා ගන්න කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා අනිදාස් පක්ෂයේ පොදු ජන පෙරමුණේ ෆේඩ් නැති මේ අරුතේ විසඳා ගැනීමේ විවිධ ක්‍රමෝපායන් සපයන්නාගේ භූමිකාවට පත්ලා දීමේ අපේ ආදරණීය රෝණ විජේසෝද නිර්මාණය කරපු නම අපි 60000 සෞතුරු ඝාතනය කරපු ව්‍යාපාරේ නම ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් ඒකම මේ ව්‍යාපාරයක් නෙවෙයි මෙන්න මේමයි මේගොල්ලෝ පාලක පන්තියේ කොටසක් බවට දැන් පත්ලා තියෙන්නේ TN එක කොහොමත් විරුද්ධ පක්ෂය කියලා කිව්වට කොයිලාක විරුද්ධ පක්ෂයක් උනේ නැහැ කොයිලාක ආණ්ඩු නිතුව කියන්නේ නැහැ කොයිලාක ආණ්ඩු පක්ෂයට
ගුරුතු චන්දපාච්චි කරේ නෑ ආයමයට පක්ෂය චන්දපාච්චි කරා සීල මනපනත්තුලදී ආනන්ද පක්ෂය චන්දපාච්චි කරා ඒගොල්ලෝ නමලි බරල් පාය මාර්ගයට කැමති ඒගොල්ලෝ අධ්‍යාපනය කරන්නේ හඳයි පරිසරය විනාශ වෙනට ඒගොල්ලෝ ප්‍රශ්නයක් නෑ සෞඛ්‍ය විකුණට ඒගොල්ලෝ ප්‍රශ්නයක් නෑ ඉතින් ඒගොල්ලන්ගේ දේශපාලන ප්‍රතිපත්ති කොහොමත් මේ ආණ්ඩුවේ පහුගිය ආණ්ඩුවල ආර්ථික ප්‍රතිපත්ති ටික පොට්ටක් ප්‍රතිවිරෝධී නෑ එනිසා ආදරණීය සහෝදරීනි සහෝදරවරුනි හරි පැහැදිලි දැන් මේ මේ පාලක කල්ලිය මේ පාලක පන්තියේ මේ සිල් කොටස් ඉන්නවා දැන් දෙල්ගොල්ල එක පැත්තක ඒගොල්ල එක පැත්තක දැන් ජනතාවට එරෙහිව අනවන සම්මත කරගෙන ජනතාවට එරෙහිව ජනතා විරෝධී ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන කාලයක කොට අපි දැන් 1977 වෘත්තාර්ථික ජනාවා චන්ද්‍රිකා මානසික මොහොනරක් දෙනවා කියලා 94 වලේටපත් වෙලා ඒකම කරගෙන ගියා. ඉදිරි රාජ්‍ය ආයතන ටිකක් ඔක්කලිය කරේ කරා. ඊට පස්සේ රාජපක්ෂාව රාජපක්ෂ තවත් එහාට ගියා. ඊට පස්සේ රනිල් මෛත්‍රී හවුල මේක තවත් කෙලවරට දැන් ඇදගෙන යමින් ඉන්නවා. මේක තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති වල ලස්සක් නැහැ. සෞඛ්‍ය සඳහා වෙන් කරන රජයේ මුදල එන්නෙන් අඩු වෙනවා කපා හරිනවා. ඉස්සලා අපි සංජීව සහෝදරය කිව්වාගේ අධ්‍යාපන නිර්මාණ මුදල එන්නෙන් කපාදු කරනවා. වකුගඩ රෝගයෙන් හරි මියනවා දැන් ඔන්න ආපසරය ග්ලයිකොසෙට් කුමිනාශික වර්ණාශික ගේන්න දැන් ආපසරය විමුරුපත් සකස් කරමින් තියෙනවා. අර වතු සමාගම් වල වතු කොම්පැනි කාර්යයන්ගේ ඌමනා පිට පුෂ්කරම ඇමති මෙවිලි කර්මාන්ත ඇමති දෙන්නම එකතු වෙලා අරදී කැබිනට් එකේ යෝජනාවක් ගේන්න සූදානම් දැන් ආපසරය ග්ලයිකොසෙට් තහම ඉවත් කරන්න කියලා. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ ඒ අධිරාජ්‍යවාදීන්ට උන විදියට බටහිර රාජ්‍යන්ට උන විදියට ඉන්දියාවට උන විදියට චීනෙට උන විදියට මේ ආර්ථිකයේ හසුරුපේ ක්‍රියාවලියේ ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙනිනවා. ඒ ආණ්ඩුව තමයි මේ ජනතායතුර TNA දිගම්බරම්ලා රෞෆකින්ලා තොණ්ඩමල්ලා විතුලා රකින්නේ. එනිසයි අපි කියන්නේ මේක ප්‍රජාන මේක මේ මේ සියලු සියලු ඛණ්ඩාංගවල ඒකාබද්ධතාවයෙන් සියලු ඛණ්ඩාංගවල අවබෝධයෙන් දුණ ආණ්ඩුව දුණ ශ්‍රමයක් බවටපත් වෙලා තියෙන නිසා තවදුරටත් මෙතන විපක්ෂයක් නැහැ. මෙතන පාර්ලිමේන්තු විපක්ෂයේ භූමිකාවක් නැහැ. ඒ සිවිල් දනා මේ වැඩපිළිවෙළ එකගයි. මේ නව ලිබරල් වැඩපිළිවෙළ එකගයි. මේ දේශපාලන වැඩපිළිවෙළ එකගයි. ඔවුන් ඊට විරුද්ධතාවයක් නැහැ. ඒ නිසා අද මේ සහෝදරිනී සහෝදරවරුනි අපිට දිනනවා මෙන්න මේ தத்துவේ නිරේව පෙළගැහෙන. අපිට දිනනවා මෙන්න මේ தத்துவේ නිරේව වැඩක් කරන්න. අපි දන්නවා වමේ දැන් අපි කියද්දි ඇත්ත වෙනසක් සඳහා වමේ බලයක් කියලා අපි කියද්දි අපි දන්නවා ඇත්ත වෙනසක් ගොඩ ගන්න පුළුවන් වමට බලයක් ගොඩ ගන්න උත්තරයි. වමට බලයක් ගොඩ ගන්න කොහොමද? ජනතාවගේ බලය ශක්තිමත් කරලා. ජනතාවගේ බලය ශක්තිමත් කරන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ ආසන ගන්න වැඩි කිරීමෙන්. පෙරටුගාමි සමාජවාදී පක්ෂය පුළුවන් තරම් පාර්ලිමේන්තුවට යවලද? නැහැ. අපි පාර්ලිමේන්තු ඡන්දරාවත් අපි යවන්නේක වෙනව කතාවක්. හැබැයි ඒකෙන් නෙමෙයි ජනවලේ ශක්තිමත් කරන්න පුළුවන්. ජනතාවගේ ශක්තිමත් කරන පුරා එකම ආකාරයකට විතරයි. ඒ තමයි ජනතාව සංවිධානය වෙන්න ඕනේ. ජනතාව ඒකරාශී වෙන්න ඕනේ. තමුන්ගේ තමුන් මේ දේශපාලනය නොකර ඡන්දයට විතරක් සීමා කරලා තියෙන තමුන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ඒක අඛණ්ඩ සංවිධාන ක්‍රියාවලිය බඩපත් වෙන්න ඕනේ. තමුන්ගේ රෝහල බේරගන්න ඒක පෞද්ගලික කරන්නට ඒව සතම්ම දින්න ඕනේ. අධ්‍යාපන රැකගන්න පාසල් රැකගන්න විශ්වවිද්‍යාල අධ්‍යාපන රැකගන්න අපි සතම්ම දින්න ඕනේ. එනිසා ආදරණීය සහෝදරනි සහෝදරුනි අපිටම අන්නේ ඇත්ත ජන බලය හරහා මොමේ බලයක් නිර්මාණය කිරීමේ ඒ දේශපාලන කටයුත්ත අපි වේදී. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය නායකත්වය, ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම, ඒ සඳහා අවශ්‍ය දේශපාලන දැක්ම අපි ළඟ තියෙනවා, වැඩපිළිවෙළ අපි ළඟ තියෙනවා. ඒ නිසා සෞන්දර්යයෙන් සෞන්දර්යයලා ඉන්නේ මේ ජාත්‍යන්තර කම් කරන දිනේ, ඒක සාකච්ඡා කරන දිනේ මේ සඳහා අපි ඒකරාශි වෙමු. ඒකරාශි වෙන පෙරටුගාමි සමාජ පක්ෂයේ ප්‍රමුඛ අනෙකුත් වහාමාජික ව්‍යාපාරයකට උනොදුර දෙන ගනිමු. අපි ඒ සඳහා අවශ්‍ය සියලු නායකත්වය සහ ධෛර්යය සපයන සුදානම් ඉන්න අපි සියලු දෙනාට ජය වේවායි කියමින් මම මෙතනත් ඔබට